ಸರತಸ ನಿವಾ ಮದ ಹಸದಲ್ ಪೆನ್ನಗಿನ್ ಕೌರು ಹಾರಿ ಕೆಲ್ಲೆ ಕ್ಯಾಲು ಕರಗನೇತಿ ರವಿ ಅರ ವ್ಯಾನ್ ಕಾಪಿ ನೀದ ಫಾಲೋ ಕರನ್ನ ಬಯವೆನ್ನ ಬಾ ಮೇವಲಾಯ ಮಟ ಕರನ್ನ ಪುಲುವನ್ ಹಮುದಾವಕ ಮನ್ ಕರನ ಅಮ್ಮಗೆ ಅಸ್ತೆಕಟಮ ದಕ್ಕ ಇದೆನ ತುರುಲ್ ವೇಲಾ ಇನ್ನುವ ಶನಾಟ ಹತ್ತಿರ ಮಾದರೆ ಕರ ಠಾನಿಶ್ ಓಯ ಮಠ ಹಿಮದ ಕಿರಣೇ ನೀ ಹರಿ ಕಮಕ್ನೆ ತ ಶನಾಲು ತ್ವಾಟ ಆದರೆ ಕರಲ್ ಮಂದನ್ನೆ ಯಟ ಮಂಗ ಆದರೆ ಕರ ಕಿಲ ವಿತರೈ ಓಯ ಊಟ ಆದರೆ ಕಲಾಟ ಊಟ ಆದರೆ ಕಲ್ಲನೇ ಕರ್ಲಾ ತಿನ್ನ ಮಹಮ್ಮ ಕೆತ ವೆಡ ಆದರೆ ಕರ ಟಾನಿಶ್ ಶನಾಲ್ ಹಿತಾನಿವತ್ ನೆತ್ವಿದ್ಯ ಮಂಗೆ ಆಟ ಆದರೆ ಕರ ಅಯ್ಯ ಮಟ ಮೆಹಮ್ದೆ ಅಕ್ಕರೆ ಓಯ ಅತಿವಿನ ಕಂಗ್ ಅಂಡನ್ನ ಅರ ಶನಾಲ್ ಯಾಟ ಬೆನ ಬೆನ ಅಂಡನ್ನ ಮಂಗ ಓಯ ವಿನೇನ್ ಕರನ್ನ ಪುಳನ್ ಹೆಮದಿ ಅಮ್ಮ ಕರ್ನೋ ಅದಿನಿತಿ ಓಯಕ ಮತ್ ಗತಿಯಾಗ ಕಿಯನ್ ಮಂ ಮೊನಾದ ಓಯ ವಿನೇನ್ ಕರನ್ನ ಓನ ಅಯ್ಯ ಮಟ ಹೆಮ ಕರೆ ಯಾ ಕಿ ಉನ ಅತಿ ಉನ ಅಟ ಅಮ್ಮಟ ಕೂಡ ಕಾದರ ಕಲಾ ಓಯ ಹೊ ಮಂಡನಾ ಕಿಯನ್ನೇ ಮಟಗಿನ್ ಅರೋಗ್ಯ ಹೊಂಬಟ ದಯಾ ಕೆನ್ಲೆನ್ ಹಿತನೋ ಅಂದಕ ಬುದೇ ಮಟ ತಾಮ ವಿಶ್ವಾಸ ಕರನ್ನ ಬೈಠಾನಿಶ್ ඇස් දෙකින් දැක්කට පස්සේ තාම මොනවා විශ්වාස කරන්නද මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඔය උඩ තාම ආදරය කරනවද මන් දන්නේ නැහැ ටානිෂ් මේ දිනෙදි මට ඇත්තම කියන්න මොකද ඔයා උඩ තාම ආදරය කරනවා නම් මම මේ ප්‍රශ්නේ මැදිහත් වෙලා වැඩක් නැහනේ පස්සේ ඔය දෙන්න හොඳ වෙයි මං තමයි නරක මිනිහ වෙන්නේ ටානිෂ් කියන්නේ ශනල් මට ආදරේ කළේ නැහැ කියලාද? ආදරේ කරා නම් ඔය නැට්ටුක්කාරිය බදාගෙන ඉඳීද?
මේක උත් එකම බලා ගන්න. මට මෙහෙම ඔය අඬනවා බලන් ඉන්න බෑ. තානිෂ්. පිංකි වා බය වෙන්න එපා. අංජන්ට ඉක්මනටම සනීප වෙයි. ඔය දෙන්නගේ වෙඩින් එකට මම කොහොමත් එනවා. අනේ මම මේ වෙලාවේ තනි කරලා යන්න එපා අයියේ. පුතේ ඔයාට යන්න එපා. අයියා නැවිතින්න එන අය. ලොකු අම්මේ. ලොකු අම්මත් මේ දෙන්නට විරුද්ධ වෙන්න එපා. ඒගොල්ලෝගේ සතුට රිද දෙන්න. මාත් මේ වෙලාව ඉල්ලන්නේ එච්චරයි. පිංකි. ඊළඟ සැරේ මම එනකොට අංජනත් එක්ක ඔයා එයාපෝට් එකට ඇවිත් ඉන්න ඕනේ. මං අද මේ ගමන යන්නේ ආපහු ඒ විදිහට එන්න බලාගෙන. තේරුණා? පුතේ ෆ්ලයිට් එක කීයට තියෙන්නේ? මම මේ ගමන යන්නේ නොයාම බැරි හින්දා ලොකු අම්මේ. ලොකු තාත්තරත් ගියා. තුන්නම් සන්නේ පුතේ. පන්සලෙන් ගිහින් එක්මන්ට එන්න. ගිහිනවට කෝල් එකක් දෙන්න. යස් දනුගේ. ඔව් මාත් දැන් පිටත් වෙනවා. ඕකේ සියුසු. අරමනුස්සයන් කන්නේ පේනවා නේද? මලි මිනිස්සුන් රට යවන හැටි. බයෙන් බයෙන් මොකද මාව හම්බෙන්නේ? විශේෂ හේතුවක් නෑ ඉතින්. වැඩේ කරනවා වැඩේ කරනවා මහත්තයා. වැඩේ කරනවා. මෙම ඉතින් වෙලාව හොඳ වෙන්නත් තිබේ නේද? මාත්‍යාගේ වයස කීයද දැන්? 42ක්. අවුරුදු 42කට ඉන්දියාවටවත් ගිහින් නැහැ. හරි හරි හරි. මේ සැරේ වැඩේ කරනවනේ. අවුලක් නැහැ. මෙහෙමයි
අපි එනවා සිසිලියාවට. සිසිලියාවලින් අපි එනවා සිරිකුරුස. එතනින් කතාලියා, නාපෝලි, එතනින් මිලානෝ. ඊට පස්සේ රෝම්, කරච්චිය, රාබුම්බයි. ඕකේ ඕකේ. බලාපොරොත්තු තියාගන්න. හරි. රටවල් වල නම් ටික කිව්ව විතරයි මෑන්ස්ටර් රට යන එක එපා වුණත් දන්නේ නැහැ. දැන් ඔය ඉතාලි ගමන ඇස්සේ කරච්චි බොම්බේ ගැන කිව්වේ. මං එහෙම කිව්වද? හරි හරි ඉතින්. ඉන්දියාව හරහා ආවත් දන්නේ නැහැ නේ ඉට්ලි වල ඉඳලා එන ගමන්. නැද බා. ඉට්ලි? ඉට්ලි නෙමෙයි තෝසේ. තමුසේ මායි දන්නේ ඉතාලි. නෑ නෑ අක්කේ. එයා එහෙම රටවල් ගැන දන්න කෙනෙක් නෙමෙයි. මං කිව්වොත් මිලානෝ වල ඉඳන් කෙලින්ම දර්ගා නගරේ හරහා එනවා කියලා මෑන්ස් දන්නේ නැහැ දර්ගා නගරේ තියෙන ලංකාවේ කියලා. අයියේ අක්කේ ඉන්න ඉන්න අයි මේ කෙනෙක් කෙනව මාව හම්බ වෙන්න ඇහුවොත් කියන්න මං නාපෝලි වල ඉඳන් කෙලින්ම මිලානෝ වලට ගියා කියලා. කොහේ බොකර ඉන්නවද? ඔකේනම් ගෙදර නෑ මාත්‍යා. දැන් මොකද්ද වෙන්න ඕනි? මොකුත්ම වෙන්නේ නැති ඉඳලා මම මේ බලල යන්න කියලා ආවේ. මං අර ඉතාලිය යන ගමන දැන් ලක්ෂ 2000ක් වීදම් කරලා තියෙනවා. ඒත් කිසිම දෙයක් වෙන්නේ නැහනේ. මම තව දවසයි දෙකයි බලන්නේ. මල්ලි මිලානෝ යනවා කියලා තමයි ගියේ. ඔව් සමහර විට මම හිතන්නේ ඒ වැඩේට වෙන්න ඇති ගියේ. නාපොලි හරහා මිලානෝ යන කතාවත් කොහෙද තමයි කිව්වේ. කවද්ද ගියේ? මේ දැන් ටිකට කලින් ගියේ. දැන් ටිකට කලින්? දැන් ටිකට කලින් එහාට ගියා කියලා දැන් තමයි කෝල් කරලා කිව්වේ. මිනිහා ගිහිල්ලා ඉනේ. අපෝයෝ. අපෝ එනවා කියලා තමයි ගියේ 100 ගන්න. ආ. මම මිනිහා අබව ආයෙත් එන්නම්කෝ. මේ මන් දිහා ගන්න වගේ බලන් ඉන්නේ. තව ටිකෙන් අර මනුස්සයගෙන් කන්නේ. පේනවා නේද? මලි මිනිස්සුන් රට යවන හැටි. ගියාද? ගියාද? අහන හැටි විතරක්. තව ඩිංගෙන් අපේ සායම තමයි යන්නේ. ආයේ ගෙදරට කරුර හොයාගෙන ආවොත් හොඳ වැඩක් කරනවා. කාරිය අවුලක්ද මගේ අයියේ? අවුලක්ද? අවුල තමයි දැක්කනේ පවුලගේ මූණේ හැටි. මිලානෝ. මේ හැම ගියොත් අපිට යන්න වෙන්නේ මිලානෝ නෙමෙයි ගොනෝ මූණ තලාගෙන. මෙන්න මෙහාට. ජොනි ජොනි. නෝ පපා. විශේෂ හේතුවක් නෑ ඉතින්. එහෙනම් කිව්වේ විශේෂ දෙයක් කියන්න තියනවා කියලා? ඒ මොකක්ද? ඒ අහන්න තියෙනවා කිව්ව දේ වාගේ ලයිෆ් ස්ටෝරි එක ගැනද? මගේ ලයිෆ් ස්ටෝරි කියලා ගැන? මන් දන්නේ නැහැ කොහොමද වාගේ ලයිෆ් ස්ටෝරි එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. නිකොට වාගේ අහන්න හිතුවා. තාන්. දන්න දෙයක් නම් කියන්න. දැනගන්න ඕනේ අමන්දිව කොහොමද ඔයක ලයිෆ් ස්ටෝරි එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. හෙයි. ඔන්න මොකුත් නැහැ කියලා නම් කියන්න හදන්න එපා. නෑ. ඒක ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් නම වෙන්න පුළුවන්. මම නිකමට වගේ අහන්නේ හිතුවා.
මට ඒකට දෙන්න තියෙන මන් දන්න විදිහ උත්තරයක් විතරයි. ඔය රවීනු යමන්දි ආදරය කරනවා කියලා දැනගෙන හිටිනේ. මම දැන් දොස්තරලා ගාවට ගිහිල්ලා එපා වෙලා තියෙනවා. අමන්දි මං ගැන හරියට මොනවද හිතුවේ කියලා මං දැනගෙන හිටියේ නෑ. අපි දෙන්න ඉස්කෝලේ ගිය එකට, දහම් පාසල් ගිය එකට, දහම් පාසලේ පොඩි සාදු මගෙන් ගාථා පාඩම් අහනකොට මට ඒව බැරි හින්දා අමන්දි පැනලා උත්තර දෙනවා මට බැලුම් ගහන්න වෙයි කියලා. හැමවත් මගේ හිත රිද්දු වෙනවා. කිසිම විදියකින් මගේ හිත නොරිද්දපු අහිංසක ප්‍රේමවන්තය. ඕනම කෙනෙක්ට හිතේ ආදරයක් ඇති වුණාම එයාව හිතේ තියාගෙන ආදරය කරන්න පුළුවන්. එයා නොදන්නව වුණාට එයා මගේ හිතේ ප්‍රේමවන්තය. සංක, ඔය රවීනු යමන්දි ආදරය කරනවා කියලා දැනගෙන හිටියේ නැද්ද? ලෝකෙට පේන්නවත් කාටවත් රිද්දන්නවත් ආදරය කරපු කෙනෙක් නෙමෙයි යමන්දි. කාලයක් යනකොට එහෙම දෙයක් තියෙනවා කියලා මම දැනගත්තා. ඊට පස්සේ මම මොකද කරේ? ඒත් මං එයාට ආදරය කරන එක නැවතුනේ නෑ. මං එයාට දිගටම ආදරය කරා. ඒක යත් දැනගෙන හිටියා. තාමත් එහෙමද? මහ අමුතු ප්‍රේමවන්තේ. අමන්දිත් එහෙම හිතන්නේ නැති. මලත් හිතන්නේ එහෙම. ඔයා අමන්දිට ආදරේ කියලා කියලම නැද්ද? කියාගන්න මට ඕන තරම් වුණා තිබුණා. ඒක කියාගන්න මට හයියක් තිබ්බේ නැහැ. එතකොට එයා ඔයාට ආදරේ හිටියද? එයා මට කවදාවත් ආදරේ නැහැ කියලා පෙන්නලා නැහැ. ඔයා හුවෙත් නැහැ. එයා පෙන්නුවෙත් නැහැ. මම පුදුම දෙන්නේ. එයා හැමවත් මගේ තරින්දපු කෙනෙක් නෙවෙයි. ඒ හින්ද වෙන්න ඇති ඔව තාමත් එයාට ආදරේ. වෙන්න ඇති. හරි අවංක. හුඟක් අවංක වෙනකොට හිතත් හුඟක් රිදෙනවා. එහෙම තමයි ආදරේ. මං ඒ තරම දන්නේ. මං කියන්නේ ඒක අත්දැකීමේ. ඒක තමයි ඇත්ත. හිතේ විතරක් ආදරේ කරලා අත්දැකීම් තියනවානේ. ඒ වුණාට මට නම් ඔයත් එක්ක කතා නොකර ඉන්න බැරි. ලොකු අම්ම එහෙනම් ඔහොම ලෑස්ති වෙනවද? අපි යන් තව ටිකේ. මං කැබ් එකට කෝල් කරන්න. කවුද පුතේ දොස්තර? ඩොක්ටර් ගුණසේකර ලොකු අම්ම. මේ රවින් අයියා දන්න ඩොක්ටර් කෙනෙක්. හොඳ ඩොක්ටර් කෙනෙක්. මං එහෙනම් සංකට ත්‍රීවිලර් එකක් අරන් එන්න කියන්න. මේ
එපා නේද ලොකු අම්මේ. මෙයාට කොහොමත් ඒවිල කියන්න අමාරුයිනේ. මං කැබ් එකකට කෝල් කරන්න. මට දැන් මේ දොස්තරලා ගාවට ගිහිල්ලා එපා වෙලා තියෙන්නේ. මේ හැම දෙයක්ම බොරු වැඩ කියලා මට හිතෙනවා. පුතේ. ඔන්නේ තින් කිව්ව කතාව. මොනවා හරි බලාපොරොත්තුෙන් දෙයක් කරන්න හදනකොට අසුභවාදීව හිතන්න එපා. බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ. හරි හරි හරි. ඕක බීල හිමින් ලෑස්ති වෙන්නකෝ. මාත් ලෑස්ති වෙන්න පුතේ. ඒ බොන්න නේද? අංජන ලොකු අම්ම කියන්නේ ඇත්ත අංජන. ඔයාගේ මේ ලෙඩේට ලෝකෙ කොහේ හරි බෙහෙත් තියෙනවා. ඒක මගේ හිත කියනවා. අපි අන්තිම වතාවට බෙහෙත් ටිකක් අරන් බලමු. ප්ලීස්. යෂි. මට දැන් තියෙන ලොකුම දුක මොකද්ද කියලා දන්නවද? මේ ලෝකෙ ඉන්න වටිනම කෙල්ල මට හම්බ වෙලත් ඒ කෙල්ලගේ ආදරේ ලබන්න මට දැන් පිනක් නැහැ. ඒක මතක් වෙද්දි මගේ හිතට ලොකු දුකක් දැනෙනවා යෂි. මං හිතන්නේ මේ අපේ දෛවය වෙන්න ඇති. ඒ වැදිලා තියෙන මාරාන්තික පාර සාමාන්‍ය මිනිහෙක්ගෙන් වදින්න පුළුවන් පාරක් නෙමෙයි කියලා තමයි මරණ පරීක්ෂණයේදී කියලා තියෙන්නේ. අම්මේ අංජනට තියෙන පරම්පරාගත ලෙඩක් නෙමෙයි. ඒක මේ විෂක් ශරීරගත වීම නිසා හැදෙන එකක්.